නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. අපිට ඊයේ දවසේදී තොරතුරු වාර්තා වුණා ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා ලබා දීම తాවකාලිකව නතර කරලා තියෙනවා කියලා. හැබැයි ගිය වසර දෙකට ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය යටතේ ශ්‍රී ලාංකිකයන් 642 දෙනෙකුට වීසා ලබලා දීලා තියෙනවා ශ්‍රිෂ්ඨලන්තයට යන්න. ඒ පිළිබඳ හාන් කවිසියක දෙයක්වත් අපේ රටේ රජය දන්නේ නැහැ. රජයට තොරතුරු දන්වලත් නැහැ. එවැනි දේශපාලන රැකවරණය මත ශ්‍රිෂ්ඨලන්ත වීසා ලබා ගැනීම සඳහා ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණයන් පිළිබඳ කාර්යාලය තුළ වීසා අයදුම්පත් 2418කට අධික ප්‍රමාණයක් දැන් ප්‍රොසෙස් වෙමින් තියෙනවා. ඒවා විගණනය වෙමින් තියෙනවා. ඒවා පිළිබඳ අධ්‍යයනය කරමින් පවතිනවා. අපට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව දැනට ගිහින් තියෙන පිරිසත්, ඒ වගේම දැනට අයදුම්පත් ඉදිරිපත් කරලා තියෙන පිරිසත් මේ දේශපාලන රැකවරණයේ මත විදේශගත වීමට 95%ක්ම උතුරේ දෙමළ ජනතාව. මේ උතුරේ දෙමළ ජනතාවගේ වීසා අයදුම් පත්‍ර ලිපිගොනුව තුළ තිබිය යුතු ප්‍රධාන ලිපිගොනුවක් තමයි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අදාළ කරන දෙමළ ජාතිකයාගේ වීසා ලිපිගොනුවට ලිපියක් ලබා දී තිබිය යුතුයි. ඊළඟ වැදගත්ම කාරණය තමයි උතුරු පළාතේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධානයක අනුමැතියත් මේ කියන පුද්ගලයන්ට ලැබිය යුතුයි. එතකොට ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලය අද වෙනකොට දේශීයව නීත්‍යානුකූලව විදේශගත වෙන්න අපේක්ෂා කරන පුරවැසියන්ට වීසා පහසුකම් ලබා නොදී හුදෙක් දෙමළ ජාතික සංධානයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත දේශපාලන රැකවරණය ලබා ගැනීම උදෙසා රජයටත් කරුණු වසන් කරලා දෙමළ ජාතිකයන් මේ වෙලාවේ විදේශගත කරමින් ඉන්නවා. Maxis number 1 tie in Sri Lanka.